දැන් ඇවිල්ලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒකේ ප්‍රධාන කුළුණු තුනක් මත තමයි ඉස්සරහට යන්නේ. එක තමයි ශක්තිමත් දේශය, ආරක්ෂිත දේශය. දෙවැනි එක තමයි තරඟකාරී ආර්ථික ක්‍රමයකට යන්න ඕන, ආර්ථිකයක් හදන්න ඕන, මාකට් එක ඊට සුදුසු වෙනත හදන්න ඕන කියන ස්ථාවරයට ඇහිලා ඉවරයි. තුන්වැනි එක තමයි සාධාරණ සමාජයක්. අපි විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ඕනෑපාකම් මනුව පාරට බැහැලා බය නැතුව එළියට ගිහිල්ලා ගෙදර එන්න පුළුවන්කම තියෙන්නේ 2015 අපි කරපු වෙනස නිසා. 2015න් පස්සේ මේ රටේ එක ජනමාධ්‍යවේදියෙක් අතුරුදන් වෙලා නැහැ. 2015න් පස්සේ මේ රටේ එක වෘත්තීය සමිති නායකයෙක් ඝාතනය වෙලා නැහැ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච වෙනස. තමුන්නාන්සේලා රනිල් වික්‍රමසිංහට හරි සජිත් ප්‍රේමදාසට හරි වෙන ඕනෑම කෙනෙකුට බලය දෙන්න තමුන්නාන්සේලාට හොඳ නැත්නම් එයාව තව අවුරුදු පහකින් තමුන්නාන්සේලාට අවස්ථාව එනවා එයාව වෙනස් කරන්න, එයාව ගෙදර අරින්න. ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නොත් කිසි දවසක අඩු ගානේ ඉදිරිදා අවුරුදු 20-25 තුලවත් තමුන්නාන්සේලාට නැවත ඒ අවස්ථාව එන්නේ නැහැ. මොකද හේතුව ගෝඨාභය කියන්නේ වැනි ඒකාධිපතියෙක්.